අපි මේ චන්ද්‍රය එනකන් තමයි බලාගෙන හිටියේ. අරමුකටයි මහත්තයෝ. උදේම කොත්තු රොටි කන සිතුවක් තියෙනවා නෑ 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 කොත්තු රොටි ගෙන්න ගන්න කියලා නෙමෙයි. මේ අපි තීරණය කළා චන්ද්‍රයේගේ සේවය දික් කරන්න කියලා. අනේ කොයි තරම් දෙයක්ද. මටත් වඩා ඕක අහපු ගමන් සතුටු වෙන්නේ අපේ නැන්දා. උන්ද හිතන් හිටියේ මාව මෙහෙට වැඳගත්තේ කෙටි කාලයකට කියලා. මහත්තයා කියපු දේ චන්දරේට තේරුණේ නැහැ. මහත්තයා කිව්වේ චන්දරේ වැඩ කරන කාලය දික් කරනවා කියලා. ඒ කියන්නේ පැය 24ම චන්දරේ මේ ඉන්නවා. අපි මේ චන්ද්‍රයේ එනකන් තමයි බලාගෙන හිටියේ. අරමුකටයි මහත්තයෝ. උදේම කොත්තු රොටි කන සිතුවක් තියෙනවා නෑ 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 කොත්තු රොටි ගෙන්න ගන්න කියලා නෙමෙයි. මේ අපි තීරණය කළා චන්ද්‍රයේගේ සේවය දික් කරන්න කියලා. අනේ කොයි තරම් දෙයක්ද. මටත් වඩා ඕක අහපු ගමන් සතුටු වෙන්නේ අපේ නැන්දා. උන්ද හිතන් හිටියේ මාව මෙහෙට වැඳගත්තේ කෙටි කාලයකට කියලා. මහත්තයා කියපු දේ චන්දරේට තේරුණේ නැහැ. මහත්තයා කිව්වේ චන්දරේ වැඩ කරන කාලය දික් කරනවා කියලා. ඒ කියන්නේ පැය 24ම චන්දරේ මේ ඉන්න ඕන කියලා. අනේ. එතකොට මං නැන්දලා ගෙදර යන්නේ කොහමද? නැන්දටත් වඩා සඳමාලි නගර තරහවෙයි මං ගෙදර නොගියොත්. නෑ 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 චන්ද්‍රේ මෙන්න මේකයි. මේ ගෙදර ලොකු අවනඩුවක් තියෙනවා. අපිට ඒක විසඳගන්න බෑ කොහොමද? අනේ නඩු විසඳන්න ඉතින් මං නඩුකාර ආඳුරු කෙනෙක් ඈ. නෑ නෑ චන්ද්‍රේ මේකනේ මේ ලොකු බේබි පොඩි බේබිගේ හැම එකක්ම හොරෙන් අරගෙන මෙතන මහ ලොකු කාලගෝට්ටියක්. ඉතින් මෙයා ගැන හැමතිස්සෙම ඇහැ ගහගෙන ඉන්න පුළුවන් කෙනෙක් මෙතන ඉන්න ඕනේ. ඒකයි. දැන් ඉතින් ඕකද මේ තියෙන ප්‍රශ්නේ? ඒක තමයි. වෙන කිසිම ප්‍රශ්නයක් නෑ මෙතන. හරි ඉතින් ඕකට මම මෙහෙම වැඩක් කරන්නම්කෝ. මං හවසට යනකොට ලොකු බේබිට නිින්ද යන බෙහෙත් ටිකක් දීලා යන්න. එතකොට එළි වෙනකන් කිසිම කරදරයක් නෑ. සඳමාලි නගත් කැමති වෙයි ඒ වැඩේට නම්. මොනවද මේ චන්දරේ කියන්නේ? එහෙම හැමදාම මෙයාට නිින්ද යන බෙහෙතක් දුන්නොත් මෙයාට වෙන ලෙඩක් ඇති. ඔන්න මට නම් හවසට නිදා ගන්න බෑ. මට කාටුන් බලන්න ඕනේ. මට ටෙලිනාට්‍ය බලන්න ඕනේ. මට ක්‍රිකට් මැච් නම් බලන්නම ඕනේ. චන්දරේ කියපු යෝජනාවට මම නම් කැමති. මං ඒකට අත උස්සනවා. පොඩි දුව. ඔය චුට්ටක්වත් හිතන්නේ අයියා ගැන. අයියා ගෙදරටම වෙලා ඉන්නේ. එයා ටීවී බලන්නේ තු වෙන මොනවා බලන්නද? මම එයා ගැන හිතනා වගේ මං ගැනත් හිතන්න. එයා මගේ හැමදේම විනාශ කරනවා. මගේ සතුට නැති කරනවා. මට නම් දැන් මේ ගෙදර ඉන්න එක එපා වෙලා තියෙන්නේ. හරි 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 හරි. මට තේරුම් ගන්න පුළුවන් දැන් මේ ඇති වෙලා තියෙන தત્ත්වය. මං අපේ නැන්දට කියලා කොහොම හරි මේ නවතින්න බලන්නම්කෝ. Very good චන්ද්‍රේ, very good. ඔයාගේ උදව් නැතුව අපිට මේ ප්‍රශ්نين කවදාවත් ගොඩේන්න බෑ. Very good, very good. මොකක්ද බින්දු? අනේ මුදලාලේ මට හිතෙන්නේ මට හොඳටම වුණා. ඔව්. කොත්තු ගන්න බෑ බෑ වගේ. එහෙම කියලා හරියන්නේ නැහැ බං. දැන් මිනිස්සු මෙතෙන්ට එන්නේ කොත්තු ගෙනියන්නනේ. අතින් මේකට කියන්නේ කොත්තු කඩේ කියලානේ. ඒ වුණාට මට වුණා නම් මං කොහමද කොත්තු ගන්නේ? අනේ. අනේ. එනවා. එමි. මේ පින්තු කියන්නේ කොත්තු ගන්න බෑ කියලා උට වුණලු. ඈ? එහෙම කොහොමද අනේ? පින්තුට උණ කියලා මේ අනිත් මිනිස්සු කොතු නොකයිනේ. ඒ කියන්නේ කොත්තු ගන්නේ උන්ට කොත්තු උනන මට උණ තිබ්බත් කමන්නේ නැහැ මං කොත්තු ගන්න ඕනේ.
මේක හරිම අසාධාරණ කතාවක්නේ. මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්නේ. හරි 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 හරි. දැන් ඔය ඔකෝම හිමිකම් මතක් වෙන්නේ විමල මෙහාට එන්නේ නැති නිසානේ. හරිද? ඒකත් ඇත්ත තමයි. මේ කතාවෙත් යම්කිසි දෙයක් තියෙනවා. මම මෙච්චර කියලා මුදුරාලින් කිසිම ප්‍රතිචාරයක් නැහනේ. ආයකෝ උඹ කියන මට විමලගේ අතින් අදන් එන්න කියලා. මං ඒකට උපක්‍රමයක් යොදලා තියෙන්නේ. අද හෙට මේකේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙයි. හොඳ. ඔන්නේ නම් දවස් දෙකයි යා. විමල නම් කොත්තු. හරි. ඔසුරේ. අප්පඩවල මේ මොකද මේ මහා අවුවේ රේන්කෝට් දාගෙන ඉන්නේ නෑනේ නෑනේ නේද මෙච්චර මේක දැන් මම පොඩ්ඩක් වහිනවා වගේ පේනවා ගුනේ ඉතින් මේ උනා රේන්කෝට් දාගෙන ඉදින්නේ නෑ 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 තීරෙන්නේ නැද්ද මේ පොලිසියෙන් වගේ බේරෙන්න මේ කොහොම ගියොත් නම් සිසිර මහත්තයා කොහොමත් මාට්ටු වෙනවා ඇත්තද නැත්තම් ඇයි මොලේ අව්වේ ඈ මේ මහා දවල් රේන්කෝට් එකක් දාගෙන තුප්පිත් දාගෙන යනකොට මිනිස්සු හිතයි මේ පිටසක්වල ජීවියෙක් කියලා හැමෝම බලන්න ගනි. ඕ ඒකත් ඇත්තනේ. අනේ කචල්කුනේ මේ බැරිද මට මේකෙන් පේරෙන්න මොකක් හරි ක්‍රමයක් හොයලා දෙන්න. හැබැයි පුතුව මේ අර සූකර වුණා වගේ එකක් නන් නෙමෙයි. ඔන්න හොඳට මතක තියාගන්න. ඒක නම් කල්පනා කරලා බලන්න ඕනේ කතල් එක සිසිර මහත්තයා. මං කියන්නේ දඩ මොකද්ද? සිසිල මහත්තයා ওই ශාලි ටික ගෙවලා දාන්න. එතකොට කිසි කචල්ල ගන්න නැහැ නේ. මොකක් කියනවද මන් දන්නේ නැහැ. පිස්සුදෝයි. ඒක ගෙවන්න නම් ඉතින් මට ස්වීප් එකක් ඇදෙන්න ඕන. සිසිල මහත්තයා තාත්තගේ ණය කිල්ල ගන්නකො. ඔය මහා සාගරයක් වගේ ඉඩ කඩ මිල මුදල් ඔක්කොම තියෙන්නේ. මේ අහනම කචල් ගුනේ තාත්තා මට ඉඩමක් ලියලා දුන්නනේ. ඒක මම පොඩි බිස්නස් එකක් කරන්න කියලා උගස් තිබ්බා. අන්තිමට බිස්නස් එකක් නැති වුණා. ඉඳම සෙන්න වුණානේ. ඒක නෙවෙයි. ඒ කියන්නේ ගොඩේන ක්‍රමයක් ඇත්තම නැහැ. හරිම කචල් එකනේ සිසිර මහත්තයා. ගුනේ මට පොඩි අයිඩියා එකක් ආවා. මේ හැන්දෑවට අපි පැත්තේ නෝක. ඈ එතකොට මං කියන්න. අපි මේක මේ සාකච්ඡා කරමු. සාකච්ඡා කරමු. රැන්නේ මොකද අයිඩියා එකක් ආව නම් කියන්නේ කවුරුත් ඇත්තෙත් නැහැ. ඒක මෙහෙම කියන්න බෑ ඔයි. ඒ අයිඩියා එක ආව නිකන් විදුලියක් කොටනවා වගේ. හන්දෑවට එනෝ කෝපෙකද මං කියන්න. හරි හරි. රේන් කෝට් එකනේ දාගෙන ඉන්නේ. ඒකින්ද තමයි විදුලිය කොටනවා ඇත්තේ. ඔ ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. මං එන්නේ නැනකෝ. මට නිකන් සැකේ වගේ යා මට අද දිනේ අමතක වෙලාද කියලා මට එහෙම අමතක වෙන්නේ නැහැ මං අපොයින්ට්මන්ට් එකක් දුන්නා මේක නිකන් හાર્ට් එකේ කෙටුවා වගේ මතකයි මොනවද පරීක්ෂණය කරන පල් වැඩ පල් වැඩ අපි කූල් ඩ්‍රින්ක් එකක් ගන්න එක කොහොමද පල් වැඩක් වෙන්නේ මේ ඔයා දැන් නැගිටි මොන පැත්තෙන්ද මම නැගිටි හරි පැත්තෙන් ඔයා මට අද අයිස්ක්‍රීම් කැෆේ එකේ මීට් වෙන අපොයින්ට්මන්ට් එකක් දීලා මෙතනට වෙලා ඉන්නවා. ෂා. ඔයත් හොඳටම ෂෝදාද කියලා? මට ඩයරිය බලන්න බැරි වුණානේ. එයා දැන් කිව්වේ ඔයාට අපොයින්ට්මන්ට් එකක් දෙන්න හાર્ට් එකට වගේ අමතක වෙන්නේ නැහැ කියලා. සාමාන්‍යයෙන් එහෙම අමතක වෙන්නේ නැහැ. ඒත් අද මොකක් හරි ලොකු වැරද්දක් වෙලා. දැන් මම මොකද කරන්නේ? ඔයා හොඳ බබා වගේ ගිහින් මගේ අයිස්ක්‍රීම් එකත් එක්ක කන්න. මේ කවුද? මෙයා නාලක. මෙයා බොයි කෙනෙක්. නම් ගම් වලින් මට වැඩක් නැහැ. මං අහන්නේ මෙයා ඔයාගේ කවුද කියලා. මෙයා මගේ කවුරුත් නෙමෙයි. ඔයා හිතුවද මම මගේ නෑයොත් එක්ක රෙස්ටුරන්ට් ගන්න රවුම් ගන්නවා කියලා? මට වෙන වැඩ නැත්තම් හොඳයි. අනික මට ඔය නෑය වරහන්නේ. එහෙනම් මෙයා කවුද? මෙයා නාලක. මෙයා බොයි කෙනෙක්. ඒ වට මෙයා බොයි කෙනෙක් වෙන්නේ නැද්ද? තවංගිලෝනේ තරහ යන එක අහන්න දෙයක්ද? යටි පොයින්ට් එකක් දිනවත් එක්කව.
වැය එහෙම කළේ මට හිතුණා බෑ ස්ක්‍රීන් කරන්න බෑ කවුද කවුද ඔහෙට කිව්වේ මගේ වැඩ ටික කරන්න කියලා ආ විමලට බාර දීලා තින්නේ ගේ ඇතුලේ වැඩ එළියේ වැඩ ඔක්කොම බාර දීලා තින්නේ මට මහත්තයා කැමති නැහැ විමල එළියට යනවට මේ ගෙදර පිට වැඩයි ඇතුලේ වැඩයි සේරම කළේ මං ඔහෙ එන්නේ ඉස්සර වෙලා මගේ කරුමිට මෙතෙන්ට පාත් කළා මගේ සේවය බාදු කරලා තියන්නේ හිටපන්කො බං උඹට මේ මොකද මේ ඇයි මේ මේ විමලා කියන්නේ මං එයාගේ සේවය බාල්දු කරයි කියලා විමලා විමලාට පවරපු වැඩ ටික විමලා කරන්න අනිත් අයගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා නෑ නෑ ඇඟිලි නම් ගැහුවේ නෑ ඇඟිලි ගැහුවා නම් ඉතින් මට කිචීනේ ගම්බේ කොල්ලෝ මට කියන්නේ කිචි චන්දරේ කියලා ඔබ පරිස්සු චන්දරේ මේ විමලගේ කට කැඩිච්ච කතා ඉතරම් ගණන් ගන්න එපා. මේ ඔය වැඩ ටික කරගෙන යන්න. පැලවලට වතුර දාන්න. නෑ කමක් නෑ නෝන. කට කැඩිච්ච කතා වලට මං කැමති. ඇත්තද? ඒ මොකද? කට කැඩිච්ච කතා කියනකොට තමයි විමලගේ නිර්මාණශීලී හැකියාව බලා ගන්න පුළුවන්. හොඳයි හොඳයි. වැඩ ටික කරගෙන යන්න. මේ මේ පල්ලිහා කනකොල වලට අතතර අල්ලන්න මේ පෝච්චිය පොඩ්ඩක් පෝච්චිය දූලියන්න එම හොඳට අල්ලන්න ඔය පෝච්චිය වැලි මට මේ දෙන්නත්තර පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද හොඳට දැකලා පුරුදුයි ඒත් මට හරියට නිච්චයක් නෑ මම නෝනේ අර පොල්කඩන පියදාසගේ පවුලේ කාන්ති ඒකනේ මං කිව්වේ දැකලා පුරුදුයි කියලා දැන් මේ ආවි මොකද පොඩ්ඩක් මෙතන ඉන්නකෝ චන්දරේ අර එහෙන් තියෙන අර තියෙන අන්න ඒ ගස් වලටත් හොඳ පෝච්චි වලට අර කොළ වලටත් අල්ලන්න හොඳට වතුර හොඳට මේ නෝනලා මේ අර ඇන්ටනිලේ කඩෙන් කොත්තු ගේනවා නේද? ඔව්. ඇයි එතන අපිරිසිදුද? අපෝ නෑ නෑ. එහෙම දෙයක් නෙමෙයි නෝනේ. මේ ওই කොත්තු කඩේ කොත්තු දාන පින්තු? ඔව්. අර හදයක් එක හරින්ම තරහයි. කවුද මේ අපේ චන්දරේ? ඔව්. මං දවසක් දැක්ක නෝනේ නෝන්ලට ගින කොත්තු පාසලෙට මැරිච්ච හුණෙක්ව දානවා. එකියන්නේ අපි හුණිකාරද නෑ නෑ නෝනේ හොඳ වෙලාවට මං එතන හිටියේ මං කරපු වැඩේ ටක් ගල පාසලේ මාරු කරා මේ මම්මේ ආවෙ නෝනේ අනතුරු අඟවන්න නෝනා ඊට පස්සේ කොත්තු ගේන්න යනවා නම් මේ අර හදිරේ යවන්න එපා ඒ කියන්නේ මේ අර අපේ චන්දරේ එපා මේ අර මෙහෙ වැඩ කරන විමලා එයාව යවන්න අනේ මගේ ඇඟත් හිරි වැටිලා ගියා ඒක ඇහුවම උණෙක් කෑව කියලා අනේ කාන්ති මේක අපිට කියපු එක ලොකු දෙයක් මම ඊට පස්සේ විමලව මෙවන්න මටත් පුළුවන් ඕන ඉතින් අනිත් මිනිස්සු වගේ හැකන පියාගෙන ඉන්න අපේ කවුරුවත් නෙමෙයි කියලා ඒ වුණාට මට එහෙම ඉඳලා පුරුද්දක් නෑ මගේ papu උණු වෙනවන ඕනේ මේ බලන්න අපි තියලා බලන්න ඇත්තද මොනවද ඔය කරපු දෙයින් ඒ බෝයිස් හදන කරබහගෙන ගියා කියලා ඔයාට වැරදිලා ලාවන්‍යා ඔයා දන්නේ නෑ අද දේශපාලනය කරන කට්ටියගේ හැටි තමන්ගේම පක්ෂ කට්ටිය ගහගන්නවා මනාපවලට ඉතින් ඔයා හිතනවද ඔයාගෙන් ඉල්ලන්න ආපු මනාපෙට ඒගොල්ලෝ නිකන් ඉඳී කියලා වා කියන්නේ ඕනම කාලගෝලයක් ඇවිල්ලා වාහනයක් නවත්තලා ඒකට නගින්න කිව්වම අපි ඔළුව පාත් කරගෙන ගිහින් ඒකට නගින්න ඕනේ කියලාද මොකද්ද මේ කාලගෝලයේ කතාව කියන්නේ නෑ අම්මේ
මේ චතුරිලය ගෙවල් පැත්තේ කාලගුල නාට්‍ය පෙන්නලා. එහෙනම් මොකද මේ වාහනයක් නවත්තපු කතාවක් කිව්වේ? හා මේ ඒ කාලගොල නාට්‍ය රඟපාපු නළුවා චතුරිට ලිෆ්ට් එකක් දෙන්න අහලා මෙයා බෑ කියලානේ. ඇයි චතුරි? මොන වුණත් නළුවෙක්නේ. ඔයාට නැගලා යන්න තිබුණි. මට අරජ්‍යයක් ආවා. අකේ ඔයාට මන්ත්‍රීතුමාගේ පුතා ලිෆ්ට් එකක් දෙන්නද? නෑ නෑ නෑ, ඒ කතාව වැරදි. කාලගොල නාට්‍ය රඟපාන නළුවෙක් ලිෆ්ට් එකක් දෙන්න හදලා තින්නේ මේ චතුරිට. ඔයාට හැමදේම ආරංචි වෙන්නේ වැරදි විදිහට. එනවා කවන්නේ කාලගොලන්නේ. හැබැයි මන්ත්‍රීතුමාගේ පුතා නම් මහා මුජ්ජාතික මිනිහෙක්. මිනිහව මන්ත්‍රීතුමාට තදා ගන්න බැහැලු. ඒ තරම් නහරි කතා කළ වැඩක් නෑ. උඹ කිය කියා මරණ බයේ, උඹ කිය කියා මරණ බයේ. රන්තිලකා නිල්මණිකා කළු ශීලා සුදු විමලා මෙහි ආවද මං ආදරෙන් මාගේ ගී අසල. මං බැලුවා මගේ සින්දුව මොකද එකපාරට මාරුනේ කියලා. මාත් මේ සද්දෙට තමයි දුවගෙන ආවේ. ඔන්න පින්තු අයියේ මං ආවා. මේ අද නම් කොත්තු හතරක් මූනේ. දෙන්නම් අද දාන්න නැති කොත්තු ආයි කවද දාන්නේ? අද මම දාන්නේ මේ සතවර්ෂයේ තියෙන ස්තරම්ම කොත්තුව. ඉස්තරම් දානවා කියලා මේ කතාව මොන මොනව දායිද දන්නේ? විමල කාලේ කියන්නේ කඩිකාරේ උන්නේ වෙන දෙයක් දාලා දෙන්න. මම මේ කල්පනා කළේ මොකද අද විමලාවි කියලා වෙන වෙන චන්දරීනි. මම පොඩි ප්ලෑන් එකක් ගැහුවා. ආයිනේ තමා ආයිනේ.